බොඩි එකේ ෆැට් එක මනින්න විදි ගොඩක් තියෙනවා. ඒ විදි ගොඩින් එකක් තමයි බොඩි ෆැට් පර්සන්ටේජ් එක. මේ මුළු ඇඟෙම ෆැට් කොච්චර ප්‍රමාණයක් මේදේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා බලන මෙෂර්මන්ට් යුනිට් එක. මේ මගේ බොඩි එක 18% බොඩි ෆැට් තියෙද්දි තිබ්බ විදි. එතකොට මේ 12% බොඩි ෆැට් වලට බොඩි ගෙනවම තිබ්බ විදිය. 18 ඉඳන් 12 වලට එන්න විතරක් ඒ දැනුම ගන්න විතරක් මට අවුරුදු 4ක් ගියා. එතකොට මේ බොඩි එක 10% and below බොඩි ෆැට් පර්සන්ටේජ් එක තියෙද්දි ගත්ත පික්චර් එක. ඔයාලට පේනවා මේ 10% and below 12% එකත් එක්ක සසඳලා බලද්දී අහසයි පොළොවේ වගේ වෙනසක් තියෙනවා. ඉතින් මේ 10% and below එකට යන්න මට ගියේ මාස 5කට වඩා කෙටි කාලයක්. එතකොට ඔයා මේ දැන් ඉන්න තැන ඒ වගේ මට යන්න ඕන තැන. මෙතන තියෙන ගැප් එක තමයි නොලෙජ් ඒ වගේම එක්ස්පීරියන්ස්. මම මේ වෙද්දි අවුරුදු 7ක් තිස්සේ මේ මසල් බිල්ඩින් ෆැට් ලොස් ජර්නි එක කරගෙන යනවා. ඒ වගේ මම ක්ලයන්ට්ස්ලා 100කට එහා දිනෙකගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරන්න හෙල්ප් කරලා තියෙනවා. ඔයාට මේක ඇප්ලයි කරගත්තට පස්සේ පළවෙනි මාසෙම රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් ප්‍රායෝගික ගයිඩ් එකක්. ඒ වගේම මේ වීඩියෝ එකේ පාවිච්චි කරපු හැම රිසර්ච් එකක්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් කරලා තියෙනවා. මට මගේ ෆැට් එක අඩු කරගන්න අවුරුදු ගාණක් තිස්සේ තිබ්බ එකම බාධකේ තමයි අයිස්ක්‍රීම්, කේක්, වැෆල්ස්, චොක්ලට්, චොක්ලට් මූස් මේ වගේ තියෙන ජංක් ෆුඩ් වලට මම ඇඩික්ට් වෙලා තිබ්බ එක. ඇඩික්ට් කෙසේ වෙතත් ඒව කන්න මම ඔයා වගේම ගොඩාක් ආස කෙනෙක් වෙලා තිබ්බ එක. ඉතින් මට මතකයි මම ස්කූල් යන කාලේ පවා උදේ ටික්ලා එකයි, දවල් ටික්ලා එකයි අනිවාර්යයෙන් මේ ඉක්ලෑ රුටීන් එක හැමදාම මගේ කරා. ඒ වගේම මෙහෙම ඉක්ලෑස් කන එක්සර්සයිස් කරන්න නැති කෙනෙක් කියලා කියන්නත් මාව දැක්කම කාටවත් අමාරු වුණ නෑ. ඒක මගේ මූණෙම පේන්න ගත්තා. ඔයා මේ වේදිත් ඔයාගේ බොඩි එකේ ෆැට් තියෙන හේතුව මොකද්ද? ඇයි මුලින්ම අපිට ෆැට් ආවේ? මේකට සරල උත්තරය අඩුවෙන් කාලා වැඩියෙන් එක්සර්සයිස් කරන්න වුණාට මෙතන මීට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර මම ට්‍රයි කරා, කොච්චර මට උවමනාව තිබ්බත් ෆැට් එක අඩු කරගන්න ෆැට් එක මං අඩු කරගන්නවා. හැබැයි ටික කාලෙකට ෆැට් එක මං අඩු කරගන්නවා ආයෙත් හැබැයි හිටපු තැනටම වැටෙනවා. මේකට හේතුව මෙන්ටල් ප්‍රොබ්ලම් එකක්. බයෙන්ඩපා මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් මෙන්ටල් ඉෂ්‍යු එකක් කිව්වට මේක මෙන්ටල් හොස්පිටල් එක බෝඩ් එක නතර කරන තරම් බරපතල කේස් එකක් නෙමෙයි. මේ මෙන්ටල් ඉෂු එක ඔයාගේ බ්‍රේන් එකේ සිග්නල්ස් එක්ක තියෙන ඉෂු එකක්. මොකක්ද මම මේ කියන්නේ? ෆැට් ලොස් වලට එද්දී අපි කවුරුත් කතා කරන්නේ නැති, මමත් මීට කලින් ඇත්තම කිව්වොත් මගේ ක්ලයන්ට්ස් වලට විතරක් කියලා දුන්න දෙයක් තමයි ෆැට් ලොස් වල හෝමෝන්ස් තුනක් තමයි මේන්ලිම් බලපාන්නේ. ඔයාගේ මොළයට සිග්නල් දෙන හෝමෝන්ස් තුනක් තියෙනවා. මේ හෝමෝන්ස් තුන තමයි ඉන්සියුලින්, ග්‍රිලින් ඒ වගේම ලෙප්ටින්. මේ හෝමෝන්ස් තුනෙන් වෙන්න දේ මෙන්න මේකයි. ලෙප්ටින් කියන්නේ අපේ බොඩි එකේ ෆැට් සෙල්ස් වලින් එන හෝමෝන් එකක්. මේක අපේ මොළයට කියනවා ආහරි බොඩි එකේ එනර්ජි තියෙනවා දැන් බඩ ෆුල්, ඔයා කරන්න යන වැඩ ටික් කරන්න කියලා. බොඩි එකේ ලෙප්ටින් අඩු වුණොත් මොළේ හිතන්නේ ආ දැන් බොඩි එකේ එනර්ජි නෑ, කෑම නෑ කියලා. මේකෙන් තමයි ෆුඩ් ඉන්ටේක් එකයි එක්ස්පෙන්ඩිචර් එකයි බැලන්ස් වෙන්නේ. මේ හෝමෝන් එකෙන් බඩගින්න මැනේජ් වෙන නිසාම මේකට අපි කියනවා සැටයිටි හෝමෝන් එක කියලා. ඉන්සියුලින් හෝමෝන් එකෙන් කරන්නේ අපි කන කාබෝහයිඩ්‍රේට්ස් වල තියෙන ග්ලූකෝස් එක එනර්ජි වලට කන්වර්ට් කරලා ගන්නවා. ඒ වගේම වැඩිපුර ග්ලූකෝස් එක ස්ටෝක් කරලා තියන්නත් ඉන්සියුලින් හෙල්ප් වෙනවා. ඒ වගේම ඔයාට බඩගිනි එන්න හේතු වෙන හෝමෝන් එක තමයි ග්‍රෙලින් කියලා කියන්නේ. මේකෙන් තමයි අපි මොළයට කියන්නේ ආ දැන් බඩගිනි අපි දැන් කමු කියලා. ඉතින් ඔයයි මමයි කන්න කැමති මේ ඇඩික්ටිව් ෆුඩ්ස් කොච්චර කෑවත් එපා වෙන්නේ නැති ආයෙ කන්න හිතෙන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ කෑමවල තියෙන ඇඩඩ් sugar. sugar කියලා කියන්නේ අපේ බොඩි එකට අවශ්‍ය දෙයක් තමයි මේ sugar කියන්නේ. හැබැයි මෙතන ප්‍රශ්න තමයි fruits ඒ වගේම සමහරක් vegetables මේ වලින් එන sugar එක තමයි අපිට හොඳ. එහෙමත් නැත්නම් මේ වලින් sugar ගොඩක් අඩුයි, ඇඟට ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒවා ඇති තරම් අපිට කන්න පුළුවන්. හැබැයි අනිත් කෑම මේ junk food එහෙම නැත්නම් මේ processed food වල added sugar තියෙනවා. added sugar කියන්නේ වැඩිපුර සීනි දාලා මේක addictive කරන්න. මොකද්ද මේකේ වෙන ප්‍රශ්නේ? ඒක discover කරන්න තමයි මේ hormones තුන ගැන මම ඔයාලට මුලින්ම කිව්වේ. ඉතින් ඔයා හිතන්නකො හොඳ රසම රස චොක්ලට් ඉක්ලා එකක් කන්න හිතනවා කියලා. මේක කද්දි ඔයාගේ ඉන්සියුලින් වැඩි වෙනවා. ඉතින් මේ ඉන්සියුලින් වැඩි වීම ලෙප්ටින් කියන හෝමෝන් එක මොළයට දෙන සිග්නල් එක බ්ලොක් කරන්න හේතු වෙනවා. මේ බ්ලොක් කරන එක වෙන්නේ ඉක්ලා එකේ තියෙන sugar එහෙමත් නැත්නම් සීනි නිසා. ඉතින් මොළයට තවදුරටත් මේ ලෙප්ටින් පේන්නේ නැහැ කියන්නේ, ලෙප්ටින් සිග්නල් එක පේන්නේ නැහැ කියන්නේ මොළේ හිතන්නේ තාමත් බොඩි එක බඩගින්න ඉන්නේ කියලා. ඒ නිසා මොළේ කියනවා තව ඉක්ලා එකක් කමු, මට තාම බඩගිනි, මගේ බඩ තාම පිරලා නැහැ කියලා. ඒ වගේ මේ රසම රස හයි sugar කෑම කද්දී
අපේ මොල්ලේට ෆීල් ගුඩ් හෝමෝන්ෙක් කියලා හඳුන්වන ඩෝපමීන් රිලිස් වෙනවා. මේ හෝමෝන්ස් වල මික්ස් එකක් තමයි 90%ක්ම බින්ජ් ඊටින්, එහෙම නැත්නම් පැකට් එකක් ගන්නවා. මේ පැකට් එක ඉවරනකම් කමු, අපි බඩ පිරෙනකම් නෙමෙයි, පැකට් එක ඉවරනකම් කමු. මොන හරි කන්න ගන්නවා, දන්නේ නැතුව ඒ කාලි ඉවරයි. මෙන්න මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ. ඩෝපමීන් වලින් තමයි මොළයට දැනෙන්නේ ෂා මම ලොකු දෙයක් කරා, මම ලොකු දෙයක් ඇචීව් කරා කියලා. ඩෝපමීන් අපිට මහන්සිලා වැඩ කරලා ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩෝපමින් අපිට ෂෝට් කට් කරලා ලබා ගන්න පුළුවන්. මේ ෂෝට් කට්ස් තමයි ඇල්කොහොල්, ස්මෝකින්, පෝනෝග්‍රැෆි, ඒ වගේම ෂුගර්, එහෙම නැත්නම් ජංක් ෆුඩ් කියලා කියන්නේ. හරි ඩයට් ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන හරි ස්පෙසිෆික් සතියෙන් සතියට ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව කස්ටම් බිල්ඩ් වර්කවුට් ප්‍රෝග්‍රෑම් එකකුත් හදාගෙන ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරගන්නවා කැමති නම් ඔයාට පුළුවන් මගේ පර්සනල් කෝචින් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ෆස්ට් ලින්ක් ඉන් ද ඩිස්ක්‍රිප්ෂන් ක්ලික් කරලා ඔයාට පුළුවන් මාත් එක්ක ෆ්‍රී කන්සල්ටේෂන් කෝල් එකක් බුක් කරගෙන ඔයාගේ ඩ්‍රීම් බොඩි එක ඇචීව් කරගන්න පුළුවන්. ඉතින් ඒකයි මේ කිව්වේ, මේ ෆැට් එක අඩු කරගන්න බැරි හේතුව මානසික හේතුවක් කියලා. ඔයාගේ මොළය කියනවා නම්, ඔයාගේ මොළයේ වැඩ කරන හෝමෝන් සිග්නල්ස් බ්ලොක් වෙලා මේ මොළය කියනවා නම් මගේ බඩ ෆුල් නෑ. හැබැයි ඇත්තටම බඩ ෆුල් නැහැ කියලා. එහෙමනම් තවත් කැවෙන එක තමයි වෙන්නේ. ඉතින් මේ ෆැට් ප්‍රශ්නෙන් ඇත්තට මිදෙන්න ඕන නම් සම්පූර්ණයෙන්ම ෂුගර් ට්‍රීට්ස් අතහැරලා ඉන්න ඕනේ. හැබැයි මේක ලිමිට් කරන්න වෙනවා, මේ ගොඩක් ලිමිට් කරන්න වෙනවා. මොකද අර මොළයට එන ලෙප්ටින් සිග්නල් එකෙන් තමයි බඩ ෆුල්ද නැද්ද කියලා කියන්නේ. කොච්චර මොටිවේෂන් තිබ්බත් වැඩක් නැහැ, තමන්ගේ මොළයම කියනවා නම් බඩකිනි කියලා. ඉතින් මේ ෂුගර් ඉන්ටේක් එක ගොඩක් අඩු කරලා ලෙප්ටින් සිග්නල් එක බ්ලොක් වෙන්නේ නැති, ඩෝපමින් හයි එකක් එන්නේ නැති කෑම වලට මාරු වෙන්න වෙනවා. මේ කියන්නේ සිංගල් ඉන්ග්‍රීඩියන්ට් ෆුඩ් එක, අමුද්‍රව්‍යයක් විතරක් තියෙන කෑම, බර්ගර් එකක්, ෆ්‍රයිඩ් රයිස් එකක්, කොත්තු එකක් වෙනුවට ගෙදර හදන පාස්තා, රයිස්, නූඩල්ස් වගේ කාබෝහයිඩ්‍රේට්ස් වලට යන්න පුළුවන්. අයිස්ක්‍රීම්, ඩෝනට්ස්, ඉක්ලෑස්, කේක් වෙනුවට අඩුම ගානේ ෆැට් එක අඩු කර ගන්නකම් ඔයාගේ බොඩි එක හොඳ තැනකට ගේනකම් ඇවකාඩෝස්, ඩේට්ස්, ලෝ ෂුගර් යෝගට්, ෆෘට්ස් වගේ දේවල් වලින් රිප්ලේස් කරන්න පුළුවන්. ඔයාගේ ෂුගර් ඉන්ටේක් එක සම්පූර්ණයෙන් අයින් කළා දාන්න ඕනේ නැහැ. ෂුගර් ට්‍රීට්ස් ඔයාට කන්න පුළුවන්. හැබැයි මේක 1:4 රේෂියෝ එක තියාගන්න. අයිස්ක්‍රීම් එකක් නම් ඔයාගේ ෂුගර් ට්‍රීට් එක, ඒ අයිස්ක්‍රීම් එක කන්න. හැබැයි ඒ වගේම ඒ දවස ඇතුළත හෙල්දි ෆුඩ් අයිටම්ස් වලින් ඔයාගේ අනිත් මීල්ස් ටික පුරව ගන්න. මේ මොළයට දැනෙන ලෙප්ටින් සිග්නල් එක ගොඩාක් සීරියස් සීන් එකක්. මේකේ සීරියස්කම මොන තරම්ද කියලා පෙන්වන්න නියම ප්‍රසිද්ධ එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. මේ ඉන්නේ උපතින්ම ලෙප්ටින් සිග්නල් එකේ ප්‍රශ්නයක් එක්ක ඉපදිච්ච ළමෙක්. මේ ළමයාට ලෙප්ටින් පිටින් බොඩි එකට දෙන්න ගත්තට පස්සේ මෙයාගේ බර අඩු වෙන්න පටන් අරන් තියෙනවා. ඒ වෙනකම්ම ඩොක්ටර්ස්ලා කීක දේවල් කොච්චර ට්‍රයි කරත් මෙයාගේ බර අඩු කරගන්න හම්බෙලා නැහැ. වාටයි මාටයි පිටින් ලෙප්ටින් ගන්න ඕනේ නැහැ. මෙතන තියෙන්නේ ෂුගර් ඉන්ටේක් එකේ ප්‍රශ්නය. මේකට කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා ෂුගර් ට්‍රීට් එකක් අද්දි මේක පුළුවන් තරම් හිමීට කන්න. එතකොට අර ලෙප්ටින් සිග්නල් එක බ්ලොක් වෙලා අන්බ්ලොක් වෙනවා. ඔයක් එක කාලා ඉවරුනාම ෂුගර් දෙයක් ඉක්මන්ට කන්න ගත් තමයි අර දැනින්නේ තව එකක් කන්න පුළුවන්. දන්නේම නැතුව මේක අන්බ්ලොක් වෙද්දි, මේ සිග්නල් එක අන්බ්ලොක් වෙද්දි ස්මෘතාවටම බඩ පිරලා. මෙන්න මේ වගේ තමයි අරවට මතක ඇතිවා ෆේවරිට් කන්න කැමතිම දෙයක් තිබ්බ, කන්න කැමති චොක්ලට් එකක් කන්න කවුද ගෙනල්ලා. ඉතින් ඔය කනෝ මේක කාගෙන නම් මේ කන්නේ බඩ බිරෙන්නේ නැ, මේ කන්නේ මේකේ ආසාවට. තව කන්න පුළුවන් කියලා හිතනවා. කාලා විනාඩි 5ක් ගියාට පස්සේ බඩ හොල්ල ගන්නවත් බෑ. බඩ රිදෙනවා. ඇත්තටම බඩ රිදෙනවා අර කාපු ප්‍රමාණයට. මෙන්න මෙහෙම දැනෙන්නේ මේ ලෙප්ටින් සිග්නල් එක බ්ලොක් වෙලා තිබ්බ නිසායි. මේක නිකන් පොඩි එක්ස්පෙරිමන්ට් එකකින් ගත්ත දෙයක් නෙමෙයි. මේක සීරියස්ලි රිසර්ච් කරලා ඒ රිසර්ච් වලින් හොයාගත්ත කන්සෙප්ට් එක ෆෝකස් වෙන්න ඕනේ. අපි ඇඟට දාගන්නේ මොනවාද කියන එක ගැන තමයි ෆෝකස් වෙන්න ඕනේ. මේ ෆැට් ඇඩිලා තින්නේ ඇත්තටම ෆැට් නිසාද? බේසික් දෙයක් තමයි ඔයා දැනගන්න ඕන. අපි කන කාබෝහයිඩ්‍රේට්, ඒ වගේම ප්‍රෝටීන්, මේවා වැඩිපුර කද්දි, ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර කද්දි මේවා ෆැට් වලට හැරිලා කන්වර්ට් වෙලා තමයි බඩේ ස්ටෝ වෙන්නේ. එහෙම නැතුව වැඩිපුර ෆැට් කාපු නිසාම නෙමේ ඔයා මේ විදි ෆැට්ලා ඉන්නව ඇත්තේ. ෆැට් ජාති, ෆැට් ටයිප්ස් දෙකක් තියෙනවා. මේ ෆැට් ටයිප්ස් දෙක තමයි විසරල් ෆැට්, ඒ වගේම නන් විසරල් ෆැට්. මේ පික්චර්ස් දෙකේම ඉන්න දෙන්න මහතයි. හැබැයි මේ දෙන්නගේ බොඩි එක ඇතුලෙන් බලද්දී එක්කෙනෙක් මහතයි විතරයි, අනිත් කෙනා මහතයි. ඒ වගේම මාරාන්තිකව ලෙඩ වෙලා ඉන්නේ. ගොඩක් දුරට මේ මනුස්සයා
අවුරුදු 10ක් ඇතුළත ඩයබීටිස්, හයිපර් එක්ස්ටෙන්ෂන්, හાર્ට් ඇටැක්, කැන්සර්, ඩිමෙන්ෂියා වගේ ලෙඩ හැදිලා මැරෙන්න දින chance එක ගොඩක් වැඩි. ෆැට් එක නිසා මාරාන්තික කන්ඩිෂන් එකට එන්න වෙලා තියෙන්නේ මේ විස්සරල් ෆැට් නිසා. අර පින්තූරේ තිබ්බ වගේම විස්සරල් ෆැට් කියන්නේ බඩ වටේ හැදෙන ෆැට් එක නෙමෙයි, බඩ ඇතුලෙන් හැදෙන ෆැට් එක. මේක මිනිස්සුගේ බඩ පිටින් බල්ල කියන්න ගොඩක් අමාරුයි. ඔයාට සාමාන්‍ය බඩක් තියෙනවා ඇති. සමහරක් විට මේ ෆැට් එක ඇවිල්ලා තියෙන්නේ බඩ ඇතුලෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බඩේ තියෙන ඕගන්ස් ඇතුලෙන්. එහෙමනම් මේක ගැනවා ගොඩක් සීරියස් වෙන්න ඕනේ. මොකද මෙතනදී ඔයා නිකන් ෆැට් විතරක් නෙමෙයි, ඔයා ලෙඩයි. එහෙමනම් අනිවාර්යයෙන්ම මේ ෆැට් එක සීරියස් ආර මේ ෆැට් ප්‍රශ්නේ ලස්සන වෙන විතරක් නෙමෙයි, ජීවිතේ වාගේ ආයුෂ ගාන වැඩි කරගන්න කියලා හිතාගෙන මේක අඩු කරගන්න ඕනේ. මේකට ටැබ්ලට්ස් වත් අරකයි මේකයි පිල්ස් වත් ඒව මුකුත් ගන්න ඕනේ නැහැ. මේකට සරලව අපි පළවෙනියට කිව්ව ෂුගර් ඉන්ටේක් එක අඩු කරලා දාන්න. මේක තමයි මේන්ම ප්‍රොබ්ලම් එක. ඊට පස්සේ ෆැට් එක අඩු කරගන්නේ කොහොමද කියන හරි නොලෙජ් එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඔයාගේ ෆැට් එක අඩු කරගන්න එකට එද්දී මේ ෆැට් එක අඩු කරගන්න ඔයාට ප්‍රධාන වශයෙන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි ඩයට් එකකින් විතරක් ෆැට් එක අඩු කරගන්න එක, අනිත් එක තමයි ඩයටුයි එක්සර්සයිස්ුයි දෙකම එකතු කරලා ෆැට් එක අඩු කරගන්න එක. ඔයාට මොකක්ද සෙට් වෙන්නේ, ඔයා මොකක්ද කරන්න ඕනේ, ඔයාට ගැළපෙන මෙතඩ් එක තෝරගන්න වෙන්නේ ඔයාට අවශ්‍ය අවසාන ගෝල් එක අනුවයි. ඔයාට අවශ්‍ය මෙතඩ් එකත් කොහොමද තෝරගන්නේ කියලා මම කියනවා. ඊට කලින් මම දැනගන්න ඕනේ මේ ෆැට් ලොස් වලට එද්දී গোল্ডන් රූල් එක. ඒ තමයි 80%ක්ම මේ ෆැට් ලොස් එක වෙන්නේ ඩයට් එකෙන්. ඉතින් අපි ඩයට් එක ගැන කලින් චැප්ටර්ස් වල කතා කරේ ඒකයි මුලින්ම. සෝ මුලින්ම මම ඔයාලට කියන්නම් මේ ෆැට් ලොස් එක. මම මේ විදි එක එක විදිහට මේක කියලා දීලා තියෙනවා. හැබැයි අද මම මේ ෆැට් ලොස් තියරි එක ඔයාට සරල විදිහට ඕනම කෙනෙක්ට බැලුවොත් තේරෙන විදිහට කියලා දෙනවා. ඔයා හිතන්න මේ ග්ලාස් එක මහත මිනිස්සෙක් කියලා. එතකොට මේ ග්ලාස් එකකින් රෙප්‍රසන්ට් කරන්නේ මේ මිනිස්සයා එයාගේ දිනදා වැඩ කරලා ජීවත් වෙන්න කන්න ඕන කැලරි ප්‍රමාණය. වැඩ කරලා ජීවත් වෙන්න දවසකට කන්න ඕන ප්‍රමාණයට අපි කියනවා TDEE කියලා. එහෙමත් නැත්නම් Total Daily Energy Expenditure. සු මේ Total Daily Energy Expenditure එක, එහෙම නැත්නම් මේ සයිස් එක, මේ ෆුල් වීදුරුව, මේක හැදිලා තියෙන්නේ BMR Basal Metabolic Rate. මේ කියන්නේ වාටර්, හුස්ම ගන්න, ඒ වගේ වගේ බේසික් දේවල්, බොඩි එක කරන බේසික් දේවල් කරවන්න අවශ්‍ය එනර්ජි එක. ඔයාගේ ෆිසිකල් ඇක්ටිවිටි ලෙවල් එක, මේ කියන්නේ ඔයා එක්සර්සයිස් කරනවාද නැත්නම් ජොබ් එකට යනවාද නැත්නම් ස්කූල් යනවාද, ඒකට යන එනර්ජි එක. ඒ වගේම ඔයාගේ TEF එක, Thermic Effect of Food. මේ කියන්නේ ඔය කෑම කාද ඇබ්සෝබ් කරගන්න ඔයාගේ බොඩි එකේ යන එනර්ජි ප්‍රමාණය. ඉතින් මේ තුන එකතු වෙලා තමයි මේ TDE එක හැදිලා තියෙන්නේ. මේ මහත මිනිස්සයාට බොඩි එක ට්‍රාන්ස්ෆෝම් කරගන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ වගේ හීනි, එහෙම නැත්නම් ස්ලිම් මැඟකට මාරු වෙන එක. අනිත් ඔප්ෂන් එක තමයි මෙන්න මේ වගේ පොඩ්ඩක් හැඩ, එහෙමත් නැත්නම් අපි මේකට පිරිමයට කියනවා aesthetic body එකක් කියලා, attractive body එකක්. ඒ වගේම ගෑනු කෙනෙක්ට කියන්න පුළුවන් hourglass shape body එකක්. මේ දෙකට එන්න කලින්, මේ අන්තිම ගෝල් එක නෙමේ, මේවට එන්න කලින් අපි මුලින්ම බලමු කොහොමද fat loss එක වෙන්නේ කියලා. මැජික් ට්‍රික් එකක් කරන්න හදනව නෙමේ, මේ තමයි අර මහත මිනිස්සයාගේ ඇඟ. අපි මේ මහත කෙනාගේ ඇඟ පුරවමු. හරි, ඔන්න දැන් යාගේ ඇඟ පිරෙව්වා. ඔයා හිතන්න මේ වතුර කෑම කියලා. මේක තවත් ඇකියුරේට් වෙන්න කියලා ඔන්න මම මේක 100% පුරවලා තියෙන්නේ. දැන් මේ මිනිස්සයා බඩ පිරෙන්න කාලා තියෙන්නේ. යාගේ TDE amount එකට ගැලපෙන්න කාලා තියෙන්නේ. මේ මිනිස්සයාට ෆැට් එක අඩු කරගන්න ඕන නම් මෙයා කැලරික් ඩෙෆිසිට් එකට එන්න ඕනි. බය වෙන්න එපා. මේ හරි සරල දේවල් මේවා. ටිකක් ෆැන්සි ඉංග්‍රීසි වචන තිබ්බට. ඉතින් අපි මෙයාට කැලරි ඩෙෆිසිට් එකක් හදමු. එතකොට දැන් ඔයා හිතන්න මෙයා ඊයේ කෑවේ මෙන්න මේ ප්‍රමාණයට. යාගේ සාමාන්‍ය කන්න ඕන ප්‍රමාණයට, එහෙම නැත්නම් මම බඩ පිරෙන්න කෑවා ආන්නේ ප්‍රමාණයට ඊ කෑවා. ඔන්න දැන් එතකොට අද මෙයා හිතලා කන්න හදනවා කැලරික් ඩෙෆිසිට් එකකට අදාළ වෙන විදිහට. ඔන්න දැන් මෙයා කෑම පුරව ගන්නවා. මේ සිවරයි ගන්න දෙයක් නැහැ. මෙන්න මේ වාට පේනවනේ මේ ග්ලාස් එකේ මේ ගැප් එකට තමයි අපි කියන්නේ කැලරික් ඩෙෆිසිට් එකක් කියලා. විනාඩියක් ඉන්න මම සරලව වාට කියන්නම්. මේ කටපෙත්තට පිරෙව්වොත් එයාගේ බඩ පිරෙනවා. ඒකට අපි කියනවා TDE එකට කෑවා කියලා. මේ දැන් කාලා දින්නේ බඩ පිරෙන්න නෙමෙයි, මේ බඩ පිරෙනවට වඩා ටිකක් අඩුවෙන් 80%ක් විතර පිරෙන්න කාලා තියෙන්නේ. එතකොට මෙතන ගැප් එකට අපි කියනවා කැලරික් ඩෙෆිසිට් එකක් කියලා. මේ ගැප් එකෙන් තමයි ෆැට් ලොස් එක පටන් ගන්නෙ. කොහොමද මේ ගැප් එකකින් ෆැට් ලොස් වෙන්නේ? මෙන්න මෙහෙමයි වෙන්නේ. සම්පූර්ණ බඩ පිරෙන්න කෑවොත් තමයි ඔයාගේ ඇඟ ක්‍රියාත්මක වෙලා ඒ වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා අඩුවෙන් කෑවා කියලා ඇඟ ෂට් ඩවුන් වෙන්නේ නැහැ. ඇඟ මොකද කරන්නේ?
ඇඟ අර ඊට කලින් කාලා ගබඩාවෙච්ච ෆැට්ටක තියෙනවානි. මේක තමයි වගේ මූණේ තියෙන ෆැට් එක, බඩේ තියෙන ෆැට් එක, කකුල් වල තියෙන ෆැට් එක, පිටේ තියෙන ෆැට් එක. ඉතින් මෙන්න මේ ෆැට් එක මෙයා පාවිච්චි කරනවා මෙන්න මේ අසුව පුරවන්න. ඒතකොට මෙන්න මෙතනට ගන්න කැම ටික බොඩි එක පාවිච්චි කරලා බලද්දි ආ මේ 20ක ගැප් එකක් තියෙනවා. මේකට මොකද කරන්නේ? අපි මේකට ෆැට් එකෙන් ඇදලා අරගෙන මේක පුරවලා මෙයාගේ දිනදා වැඩ ටික කරන්න මෙයාට සපෝට් එක දෙමු. ඔන්න ඔක තමයි තියරි එක. මෙහෙම කරලා විතරක්මදි මේ ප්‍රමාණය, මේ අඩු කරු මේ ප්‍රමාණයෙන් විතරක් අඩුම ගානි සතියක්වත් එක දිගට කන්න ඕනේ. එහෙම කාපු ගමම්ම ෆැට් ලොස් එක වෙලා තියෙනවා. ග්‍රෑම් 500ක් ග්‍රෑම් 300ක් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හැබැයි මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ සතියේ මේ ආයි මේ ෆැට් ලොස් එක කරන්න හදද්දී බොඩි එක ජෙස් වෙලා ඉවරයි. සරල විදිහට පැහැදිලි කරන්න. දැන් ඔයා හිතන්න සතිය අන්තිමට මේ සතියක් එක දිගට මෙහෙම කෑවට පස්සේ ඔයාගේ ඇඟේ සයිස් එක අඩු වෙනවා. මේ කියන්නේ ෆැට් එක අඩු වෙනවා. එතකොට ෆැට් එක අඩුයි කියන්නේ ඔයාගේ TDE එක එහෙම නැත්නම් දවසට කන්න ඕන ප්‍රමාණයත් අඩු වෙනවා. මොකද ඔයාගේ ඇඟ දැන් පොඩි. ඒ නිසා. ඉතින් ඒක රෙප්‍රසන්ට් කරන්න අපි මෙයා තව වීදුරුවක් ගන්නවා. ඔන්න දැන් අපි සතියක් එක දිගට මේ ප්‍රමාණයෙන් කාලා තියෙනවා. මේ අඩු කරපු ප්‍රමාණයෙන්. මීට වඩා අඩුවෙන් කාලා නැහැ. මේ ප්‍රමාණයෙන් තමයි එක දිගට සතියක් කන්නේ. දැන් බොඩි එකේ සයිස් එක මෙන්න මේ සයිස් එක. මේක තමයි අලුත් TDE එක. එතකොට පරණ ප්‍රමාණයම මේ අඩු කරපු ප්‍රමාණයම කෑම කෑවොත් මොකද වෙන්නේ? ඔයාට පේනවා එහෙම කාලත් මේ තවත් ඉතුරුයි. මේක හැලුවොත් ඉතින් මේක හැලෙනවා. ඉතින් මේ පේන්නේ ඔයාගේ ඇඟේ TDE එක ඇඩ්ජස්ට් වුණාට පස්සේ මම මේක හැලුවොත් මේක මේස පුරා හැලෙනවා. ඒ හැලෙන්නේ මේ කෑමනේ මේ වතුර වලින් රිප්‍රසන්ට් කරන්න, මේ වතුර වලින් පෙන්වන්නේ කෑම. ඒ කෑම ගබඩා වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඉතින් කොහොම හරි මේ කන්සෙප්ට් එකට අපි විද්‍යානුකූලව කියනවා මෙටබොලික් ඇඩප්ටේෂන් කියලා. මේ කියන්නේ කෑම අඩු කරගනේදී බොඩි එකත් ඇඩ්ජස්ට් වෙනවා. මොකද බර අඩු වෙද්දී TDE ප්‍රමාණයත් අඩු වෙනවා. දවසකට කන්නුන ප්‍රමාණයත් අඩු වෙනවා. මෙහෙම වෙද්දි තමයි කට්ටිය කියන්නේ මං අඩු කරලා කන්නගත් සතියක් කෑවා. දෙවෙනි සතිය වෙද්දි මෙන්න බර වැඩි වුණා. නැත්තම් දෙවෙනි සතියේ ඉඳන් බර අඩුුන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? හරිම සරලයි. අපි තව ටිකක් අඩු කරලා කමු. එච්චරයි. ඔන්න ආයේ මෙතන කැලරික් ඩෙෆිසිට් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ෆැට් ලොස් කන්සෙප්ට් එක. එතකොට මෙන්න මේ විදිහට ආයෙත් සතියක් කාගෙන යද්දි මොකද වෙන්නේ? වීදුරුවේ සයිස් එක අඩු වෙනවා. එතකොට තව ටිකක් අඩු කරලා කන්න ඕනේ. එහෙම කරොත් තමයි මෙන්න මේ වගේ බොඩි ටයිප්ස් දෙකකින් එකකට යන්න පුළුවන්. ඔන්න මෙතන තමයි දේවල් වෙනස් වෙන්නේ. මම කියවනේ විදි දෙකක් තියෙනවා ෆැට් ලොස් කරන්න කියලා. එකක් තමයි ඩයට් එකකින් විතරක් කරලා ෆැට් ලොස් කරගන්න පුළුවන්. අනිත් එක තමයි ඩයටුයි එක්සර්සයිස්යි. ඩයට් එකකින් විතරක් ෆැට් ලොස් කරන අයට කිසි ප්‍රශ්නයක් නැතුව ස්ලිම් ඇඟකට යන්න පුළුවන්. ඒතර ඔයාගේ ගෝල් එක ස්ලිම් ඇඟක් නම් ඔයාට එක්සර්සයිස් කරන්න ඕනේ නැහැ. හැබැයි එහෙම කියලා මුකුත් නොකර ඉන්න එපා. පොඩ්ඩක් ඇවිදින්න යන්න, ජොග් එකක් කරන්න යන්න. හැබැයි ඔයා ජිම් එකකට ගිහිල්ලා වේට් ට්‍රේනින් කරලා හෝම් වේට් ට්‍රේන් කරන්න එයා මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. ඔයාට ෆැට් එක අඩු කරගන්න පුළුවන් මෙන්න මේ කන්සෙප්ට් එකෙන්. හැබැයි ඔයාට ඕනේ මස්කියුලර් බොඩි එකක් නම් මෙන්න මේ වගේ ඔයා ඩයට් විතරක් කරලා මදි. එහෙනම් වේට් ට්‍රේනින් කරන්නත් ඕනේ. එතකොට කොහොමද මේ දෙකට ගැළපෙන විදිහට ප්ලෑන් හදාගන්නේ? හරිම සරලයි. ඔයාට ඩයට්ෙන් විතරක් කැලරි බැලරි මුකුත් නැතුව සරල විදිහට ඩයට්ෙන් විතරක් ෆැට් ලොස් කරලා බඩ අඩු කරගන්න ඕන. මෙන්න මේ වගේ මේ කෙට්ටු ස්ලිම් ෂේප් එකට යන්න ඕන නම් එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. දැන් කෙලින්ම ගිහලා ඒක බලන්න. වෙන මුකුත් කරන්න එපා. ඒ වගේම ඔයාට මස්කියුලර් බොඩි එකක් නම් ඕනේ. ඔයාට මසල් එකක් බලන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. මගේ කටින් ගයිඩ් එක. ඔයාගේ ෆැට් ලොස් ජර්නි එක පුළුවන් ඉක්මනට ඔයාට කරගන්න පුළුවන් වේවා කියලා මම විශ් කරනවා. ඔයාගේ මේ ෆැට් ලොස් ජර්නි එක ඔයා අදම ස්ටාර්ට් කරන්න ගන්න.